අපේ මව්බිම කැවිලි කිරීමේ බෙදුම්වාදීන්ගේ වුවමනාව කරටගත් ඊනියා සාමකපුවා එරික් සෝල්හයිම් නැවතත් කරලියට ඇවිත් තිබෙනවා. මෙවරෝ වෙන්නේ ජනාධිපතිතුමාගේ දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක විදියට. එතුමා දන්න දේශගුණික විපර්යාසයක් නැහැ. එතුමාව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ප්‍රධානියා විදියට පත් කරන්නේ ඒ වැඩසටහනට වැඩිම සල්ලි දෙන නෝර්වේ ඉල්ලීමට. නමුත් එරික් සෝල්හයිම් මාස 22ක් ඇතුළත විදේශ සංචාරවලට පමණක් ඩොලර් ලක්ෂ 5ක් නාස්ති කිරීමත් කිසිම ඵලදායී වැඩක් නොකිරීමත් පරිසර විද්‍යාඥයන්ගේ බරපතල විවේචනයට ලක්වීමත් අභ්‍යන්තර රෙගුලාසි බරපතල ලෙස විවේචනය කිරීමත් කියන කාරණා උඩ 2018 නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ පරිසර ප්‍රධානි ධූරයෙන් ඉල්ලාස් වෙන්න කියලා මහලේකම්වරයා උට දැනුම් දෙනවා. එහෙනම් මේ වගේ දේශගුණික විපර්යාස පිළිබඳ නරක ප්‍රතිරූපයක් තියෙන කෙනෙක් ඇයි මේ ජනාධිපතිතුමාගේ දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක වෙන්නේ? ඇත්තෙන්ම එතුමාගේ රාජකාරියේ දේශගුණික විපර්යාස පිළිබඳ උපදෙස් දීම නෙවෙයි, එතුමා හොඳින් හඳුනන දෙමළ බෙදුම්වාදීන් ආණ්ඩුව සමග සම්බන්ධීකරණය කිරීමයි. මේ වන විට ඉන්දියාව ලංකාණ්ඩුවට දැනුම් දීලා තියෙනවා, තවදුරටත් ඒ අයට ලංකාවට ආධාර සැපීමේ හැකියාවක් නැහැ කියලා. චීනය සමග දිගින් දිගටම නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම කල්දැමීම නිසා චීනය නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තබනතුරු ඒ අයගේ සහය ලැබෙන්නේ නැහැ. දැනටමත් සිත් විදවාගෙන ඉන්න ජපානය ණය ප්‍රතිව්‍යුහකරණයට පමණමයි එකඟ වෙලා තිබෙන්නේ. ඒ වගේම යුද්ධයක පැටලී සිටින නිසා රුසියාවත් ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටින නිසා යුරෝපයත් ශ්‍රී ලංකාවට ආධාර කිරීමේ හැකියාවක නැහැ. මේ පසුබිම යටතේ ජනාධිපතිවරයාට ආණ්ඩුවට පෙනෙන්නේ තමන්ට උදව් කරන්න තියෙන එකම විකල්පය දෙමළ බෙදුම්වාදී බලවේග පමණයි කියලා. ඇත්තෙන්ම කොටි සංවිධානයේ ප්‍රධාන ආදායම් මාර්ගයේ කප්පම් එකතු කිරීම කියලා තමයි ලංකාවේ ජනප්‍රිය මතය වෙලා තිබුණේ. ඒක වැරදි. කොටි සංවිධානයේ තමන්ගේ අරමුදල් වසරකට ඩොලර් මිලියන 100 ගන්නක් හොයන්නේ මිනිස් ජාවාරම, ආයුධ ජාවාරම, පුරාවස්තු ජාවාරම, කළු සල්ලි සුදු කිරීම, නැව් පද්ධතිය පවත්වාගෙන යාම, රූපවාහිනී ගුවන් විදුලි සේවා පවත්වා ගැනීම යන කාරණාවලින්. ඔහුට වියදම් කියලා තිබ්බේ යුද්ධය කිරීමයි, කොටි පොලිසි කොටි උසාවිය ඇතුළු දෙමළ ඊළමේ පරිපාලන කටයුතු කිරීමයි. 2009 සිට මේ වියදම් දෙකම නතර වුණත් ආදායම සුපුරුදු පරිදි එනවා. ඒ නිසා මේ වෙන විට ඩොලර් බිලියන ගානක දැවැන්ත සංචිතයක් මේ අය ගාව එකතු වෙලා තියෙනවා. මේ සෝල්හයිම්ට පැවරෙන රාජකාරිය තමයි දෙමළ බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ලබා දීලා ඔවුන් සතුටු කරලා ණයසා ආයෝජන ලෙස ඔවුන්ගේ සල්ලි මෙරට ගෙනේම. බෙදුම්වාදීන්ගේ ඩොලර් මේ ලංකාව ඇතුළට ගේනවට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. හැබැයි බෙදුම්වාදී ඉල්ලීම් ඉටු කරලා අපේ රට අසරණ කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. මොකද මේ මොහොතේ බඩගින්න නිවන්න නැවතත් මේ රට යුදගින්නකට ඇදලා දැම්මොත් ඒක බලවත් අපරාධයක් බවට පත් වෙනවා.